ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ජාතික ජන බලවේගයයි මේ ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ එතකොට දෙකක්ද එකක්ද? ඒ කාලේ 85 ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා එකක් පටන් ගත්තා. ඒකෙන් තමයි සේරම මිනිමරුන් කරේ. ඒ ජනතා විමුක්ති පෙරමුණ තමයි. ඒ වගේ තමයි ජාතික ජන බලවේගය කියලත් අද පටන් අරන් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තමයි. දැන් ඉදා අරගලයට ගැහුවෙත් එතකොට මේගොල්ලොමද? අරගලයේදී ඇත්තටම මේලා පැරදුනා. අරගලය පටන් ගත්තේ මේ අයගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ. හැබැයි විශ්වවිද්‍යාලවල අදත් හරියට JVP එකත් එක්ක පෙරටුගාමීන් ඉන්නවා. ඒ නිසා ඔය අරගලයේදී JVP එකට වඩා උඩට ආව පෙරටුගාමීන්. මට මතකයි මරදානේ තිබ්බ විරෝධතා ව්‍යාපාරයට ගිය සජිත් ප්‍රේමදාසටත් ගැහුවා. ඒ වගේම ඔය දැන් ඉන්න කැබිනට් එකකින් සමහර මැති ඇමතිවරු ගුටි කෑවා ඔය අරගල මැදට යන්න ගිහිල්ලා. හැබැයි මේ එදා ඒ ව්‍යාපාරයේ පොදු නායකත්වය අරගෙන තිබ්බේ පෙරටුගාමී. හැබැයි අර ගම්වල ගෙවල් ගිනි තිබීමේ ව්‍යාපාරයට ගමේ මිනිස්සු ඝාතනයට ගිහිල්ලා ඒ සම්පූර්ණයකට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි ඒකට එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බලවේගයත් උදව් කරා. මිනිස්සු රැවටිලා දින්නේ ඇත්තරම මේ JVP එකට මේ ජාතික ජන බලවේගයට. හැබැයි මේ රැලි හතරක් තිබ්බනේ. නෑ ඒකත් එකවදත් එහෙම. ඒකට ඒ කාලේ වුණත් හැමදාම මේ ඔය විජේවීර මේ මැයිදිනේ මේ තරඟ කරන වෙලාවෙත් ඔවුන් තමයි තාම සාර්ථක මැයිදිනයක් පැවැත්තියි. අපේ සෙනගාතින් ගත්තොත් මං හිතන්නේ මේ සැරේ අපි නොහිතපු ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට ආවා. නොහිතපු ප්‍රමාණයක් ආවා. මේ සමග ජන බලවේගයේ සෙනග හොඳයි, JVP එකේ සෙනග හොඳයි. හැබැයි රැලි හතරක් තියෙනවනේ. හැබැයි මිනිස්සු මේකට මේ අහුවෙලාද මේගොල්ලෝ මේ සුරංගනා කතාවට? අහුවෙලා නැහැ, මිනිස්සු රැවටෙන්නේ නැහැ. මිනිස්සු ඒව බලනවා, මිනිස්සු බලලා ඒව රැවටෙන්නේ නැහැ. මට මතකයි විජේවීර හිරෙන් නිදහස් වෙලා ආපුවාම ටවුන් හෝල් එකේ තිබ්බ රැස්වීමට ආපු සෙනග අදවත් ඉතිහාසේ කවදාවත් ලංකාවේ රැස්වීමකට ඒ තරම් සෙනගක් ආවේ නැහැ. අපි ගියා මේ ඔහු විජේවීර හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා ටවුන් හෝල් එක ඉස්සරහ අපිට රැස්වීම තිබ්බේ. ඒකට සම්පූර්ණ රොණීද මැල් තමයි ඒකල්ලි උදව් කරේ. ඉතින් ඒ රැස්වීමට ආපු සෙනග ලංකා ඉතිහාසයේ අද වෙනකන්වත් කාටවත් ඇවිල්ලා නැහැ. සෙනගාවට හැබැයි ඡන්ද දෙන්නේ නැද්ද? නැහැ, එහෙම වෙන්නේ නැහැ. දැන් ඔය පහුගිය කාලේ සර්වේස් තිබ්බ විශ්වවිද්‍යාල වල ආචාර්යවරු දෙන්නේ තුන් දෙනෙක්. ඒකට දැන් 14-15 ඉන්නේ. ඒකට JP එක කොච්චරක් විතර ගනීද? 10-15 තමයි. ඒ අතර ගණනක් තමයි.